ආයුබෝවන් අද මම කතා කරන්න යන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 12 වෙනි ශ්‍රේණියේ සිසු දරුවන් සහ දැරියන්ට මේ කෘෂි විද්‍යාවට අදාළ සාකච්ඡාවක් කෘෂි විද්‍යාවේ නිපුණතා 8 උචිත තාක්ෂණික ක්‍රම භාවිතයෙන් शाक प्रचारणये नियले मे निपुणता मट्टम 8.12 शूद्र प्रचारण शिल्प क्रम विमसा बलाय इतकोट मेम साकच्चावे अरमुनु देकाक तिबेनवा पलवेनी अरमुन तमाय पटक रोपन विद्यागारयक सलस्म एही पवतिन उपकारण එම පටක රෝපණ විද්‍යාගාරයේ එක් එක් කාමරයේ කෙරෙන කාර්යයන් දෙවනි අරමුණ යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ ශුද්ධ ප්‍රචාරක ක්‍රියාවලිය විස්තර කිරීමයි. දැන් දුවල පුතාලා දන්නව ඇති මොකද්ද පටක රෝපණය කියන්නේ කියලා. මම දැන් පෙන්නන්නම් पटक रोपण सदा भाविता करलतीन पेलया मे पेलय मम ते अंदर भय मे बेहद शाकया हीन बोविटिया कियन शाकय मे इताम कुडा अंकुर भाविता करमीन तमाय पटक रोपणे करलतीन्ने දැන් දුවල පුතාලා දැනගෙන තියෙනවද පටක රෝපණය? ඔව්. ශාකයක ඕනෑම සජීවී කොටසක් භාවිතා කරලා පටක රෝපණය කරගන්න පුළුවන්. සජීවී කොටස් වශයෙන් අපි විශේෂයෙන්ම ගන්නෙ පත්‍ර, එවනාරටි සහිත විය යුතුයි, අංකුර, බීජත් ගන්නවා හුඟක් වෙලාවට උඩ වැඩියා වල පරාගදානී පරාග අන්නේ වයින් තමයි පටක රෝපණය මුලින්ම පටන් ගන්න කරගෙන යන්නේ. නමුත් මෙම පටක රෝපණය සාමාන්‍ය රෝපණයන්ට වැඩිය වෙනස්. කෘතිම මාධ්‍යයක් අවශ්‍යයි. ඒ වගේම ශුද්ධ ජීවීන්ගෙන් තොර මේ ඉතාමත් වැදගත්. ශුද්ධ ජීවීන්ගෙන් තොර පරිසරයක් අපි ඇති කරගන්න ඕනි මෙම පටක රෝපණය කරගෙන යන්න. දැන් දුවල පුතාලා අහලා තියෙනවද මෙලෙස පටක රෝපණය කරන්න පුළුවන් කුමන මූලධර්මයේ නිසාද? ඔව්. ඒ මූලධර්මයට අපි කියනවා සෛල ජනන විභවය. මෙය ශාක ශෛලවල තියෙන ඉතාමත් සුවිශේෂී විභවයක්. ඕනෑම ශාක ශෛලයකින් පුළුවන් තනි ශාකයක් සදා ගන්න. ඒවා මිනිසුන්ගේ හෝ සත්වයන් තුල එම ජනන විභවයේ නැහැ. මිනිසුන් සහ සත්වයන් තුල සමහර සෛලවල මෙම ජනන විභවය තියෙනවා. නමුත් ශාක සෛලවල සෑම සෛලයකම මෙම විභවය පවතිනවා. ඉතින් දුවල පුතාලා දන්නවද කවුද මෙම මූලධර්මය ලොවට ප්‍රකාශ කරේ? ඒ තමයි ස්කැන්ඩිනේවියානු ජාතික शाक बहुत वेदी विद्याज्ञे हाबलैंड कियन इम विद्याज्ञा इद्दास नमसे देखे दितामाय मेम मूलधर्मय लोकेट प्रकाश करे इम विद्याज्ञाट बैरुना संपूर्ण शाकयाक निपदव गान नमुत ओ पाटकयान रोपने करा एम अगें ओ दैनगाता मेवैनी विभवयाक तीवेन बाब ए लोकेट प्रकाश कराट पास्से बहु देना මෙම විභවයේ ප්‍රයෝජනයට අරගෙන පරිශන කරලා ඉන්පසු ඉතාමත්ම විශාල වාණිජ ව්‍යාපාර වශයෙන් මෙම පටක රෝපණය දැන් කරගෙන යනවා. ඒට ප්‍රධාන හේතුව වුණේ මෙම මූලධර්මයයි. මේ මූලධර්මය ලොවට ප්‍රකාශ කරේ ගොටියම් හබලෑන්ඩ් විද්‍යාඥා 1902 දී. දැන් අපි බලමු මෙම් පටක රෝපණය කරන්න අපිට
විද්‍යාගාරයක් අවශ්‍යයි. මෙම විද්‍යාගාරයේ සැලැස්ම කුමක්ද? මේ සඳහා කාමර 4ක් අවශ්‍යයි. දුවල පුතාලට මතක තියාගන්න පුළුවන්. අපි බලමු ඒ කාමර මොනවද? ඒවා කොහොමද තියෙන්න ඕනි කියලා. දැන් මේ තියෙන්නේ දුවේ පුතේ ඉතාමත් සරල ලෙස අඳපු සැලැස්මක්. මුලින්ම තියෙනවා පිරිසිදු කිරීමේ කාමරය. ඒ කාමරයට තමයි ඇතුල් වෙන්නේ. ඊළඟට තියෙනවා මාධ්‍ය සාදා ගන්න කාමරය. ඊට පස්සේ රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය. ඊළඟට රෝපණ කාමරය. දැන් දුවල පුතාලාට පේනවා මේ ඊතලයකින් යම්කිසි දෙයක් යොමු කරලා තියෙනවා. ඒ යොමු කිරීම වන්නේ මේ කාමරයේ එක් එක් කොටසට ඇතුල් වෙන විදිය. අපි කිසිම වෙලාවක පිරිසිදු කිරීමේ කාමරයෙන් රෝපණ කාමරයට යන්නේ නැහැ. රෝපණ මාධ්‍ය සාදන කාමරයෙන් රෝපණ කාමරයට යන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ මොකද මෙම රෝපණ කාමරේ තමයි ඉතාමත් පිරිසිදු තත්වයේ තබා ගන්න ඕනි. මෙම රෝපණ කාමරය පිටතට විවෘත වුණොත් දූවිල්ල වගේ දේවල් ඇතුල් වෙලා ආසාදනයන් වැඩි වෙනවා මෙහි තබන රෝපණ වල. ඒ නිසා අපි පිරිසිදු කිරීමේ කාමරය මුලින්ම තියෙනවා එය පිටතට සම්බන්ධයි. ඉන්පසු රෝපණ මාධ්‍ය සාදා ගැනීම, මාධ්‍ය ඇතුල් කිරීම කාමරය, රෝපණ කාමරය. මේ විදිහට තමයි පටක රෝපණ විද්‍යාගාරයක මෙම සැලැස්ම විය යුත්තේ. දැන් අපි බලමු මෙම එක එක කාමරයේ තියෙන්නේ මොනවද? එක එක කාමරයෙන් කෙරෙන ක්‍රියාවලියන්. දැන් පිරිසිදු කිරීමේ කාමරය ගත්තාම අපි කිව්වා ඒ තමයි එළියෙන්ම තියෙන්නේ කියලා. එතකොට මේ කාර්යයන් දෙකක් කෙරෙනවා. එකක් තමයි ශාක පටක රෝපණය කරන්නට අවශ්‍ය වන කොටස් මෙම කාමරයට තමයි ගෙනෙන්නේ. එතකොට එහිදී අනවශ්‍ය කොටස් කපා ඉවත් කරනවා. ඒ වගේම මූලික සේදීම මෙහිදී කරනවා. මූලික සේදීම කරන්න සබන් අවශ්‍යයි, පෙරණයක් අවශ්‍යයි. සමහර විට අපිට ගලා යන ජලයේ පෑ භාගයක් පමණ රෝපණ මූලික කොටස් අපි පූර්වක කියලා කියනවා ඒවා තැබිය යුතුයි. මේ ලෑල්ල අවශ්‍ය වන්නේ අනවශ්‍ය කොටස් කපා ඉවත් කරන්න. එතකොට මෙහිදී තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට අමතරව ආසාදිත රෝපණ අපි නිකම්ම විසි කරන්නේ නැහැ. ඒවත් පීඩක උඳුන. ඔබලාට පේනවා මෙම මෙතන පීඩක උඳුනක්. ඒ පීඩක උඳුනේ තියලා සූත්‍ර ජීවීන් විනාශ කරලා පීඩක උඳුනට භාජනය කරලා අධික උෂ්ණත්වය සහ අධික පීඩනයේ යටතේ මේ සූත්‍ර ජීවීන් විනාශ කරන්න ඕනේ. ඊළඟට තවත් කාර්යයක් තමයි අපේ මාධ්‍ය සාදා ගන්නා වීදුරු භාජන සහ අනිකුත් දේවල් මෙම කාමරය ඇතුළේදී සෝදා පිරිසිදු කරගන්නේ. දැන් ඒ පිරිසිදු කිරීමේ කාමරය සහ පිරිසිදු කිරීමේ කාමරයේ තිබිය යුතු දේවල් සහ එයින් කෙරෙන ක්‍රියාවල්. ඊළඟට බලමු රෝපණ මාධ්‍ය ඕ පෝෂක මාධ්‍ය පිළියෙල කරගන්නා කාමරය. දැන් දුවල පුතාලා දැකලා ඇති මෙහි තිබෙන සමහර උපකරණ. සාමාන්‍ය විද්‍යාගාරයකක් තියෙනවා. රසායනික තුලාව, pH මීටරය, ආශ්‍රිත ජලය සාදා ගන්නා උපකරණය, සාමාන්‍ය විදුලි උඳුන, චලක චුම්බක චලකය, මේ ටික සාමාන්‍ය විද්‍යාගාරයකත් තියෙනවා. ඊට අමතරව මෙම පටක රෝපණ මාධ්‍ය පිළියෙල කරගන්නා කාමරයේ තිබිය යුතුයි ශීතකරණය. ශීතකරණය අවශ්‍ය වෙන්නේ අපේ හෝමෝන වර්ග වෙනත් රසායනික ද්‍රව්‍ය ගබඩා කර තැබීමට. ඊළඟට අපිට අවශ්‍යයි පීඩක තාපකය. එහෙම නැත්නම් පීඩන උඳුන කියලා කියනවා. එය මාධ්‍ය ජීවාණුහරණය කිරීමටත් ආසාදිත පටකරෝපණයන් විනාශ කිරීමටත් අවශ්‍යයි. ඊළඟට තියෙනවා මයික්‍රෝවේව් උඳුන. මයික්‍රෝවේව් උඳුනනුත් කරන්නේ ඒගා වගේ ද්‍රව්‍යන් දිය කර ගැනීම. ඊළඟට චලකය. මෙම චලකය අවශ්‍ය වෙන්නේ පටකරෝපණ මුලින්ම පටන් ගන්න පූර්වක ජීවාණුහරණය කර ගැනීම සඳහා.
ඊළඟට අපි බලමු පටක රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය. මේ තියෙන්නේ මෙම කාමරයේ අර කලින් කාමරය වගේ ගොඩක් උපකරණ අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම තිබිය යුතුයි අනවරත වායු ධාරා සංසරණය වෙන උපකරණය. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ලැමිනා ෆ්ලෝ කැබිනට්. අනවරත කියන්නේ නිරතුරුවම සුත්‍ර ජීවීන්ගෙන් තොර වායු ධාරාවක් මේ දිගටම පවතින ඕනි. එය කොහොමද මේක සුත්‍ර ජීවීන්ගෙන් තොර වායු ධාරාවක් පවතින්නේ? මෙම කුටීරය පිටුපස හීපා ෆිල්ටර් කියන ඉතාමත්ම කුඩා සිදුරු තියෙන. කුඩා කියන්නේ මයික්‍රෝන දශම දෙකටත් දෙක හෝ හතරට අඩු කුඩා සිදුරු. ඒට හේතුව තමයි ශුද්‍ර ජීවීන් මයික්‍රෝන දශම හතරට වැඩි. ඒ අය පෙරිලා සම්පූර්ණයෙන් ශුද්‍ර ජීවීන්ගෙන් තොර වායු ධාරාවක් තමයි මෙම අනවරත වායු ගලන කුටීරයෙන් එළියට එන්නේ. එතකොට අපිට පුළුවන් අපේ මාධ්‍ය සීනි සහිතයි. ඒ නිසා තමයි අපි මෙම මාධ්‍ය මේ වගේ සුත්‍ර ජීවීන්ගෙන් තොර පරිසරයක රෝපණය පටක රෝපණය කරන්නේ. එතකොට අපිට පුළුවන් අපේ මාධ්‍ය විවෘත කරලා අවශ්‍ය කරන පටක රෝපණය කරගන්න. ඒ වගේම දුවල පුතාලා හොඳට දැකලා තියෙන දෙයක් තමයි මේ අන්වීක්ෂය. මෙම අන්වීක්ෂය භාවිතා වන්නේ වෛරස් රහිත ශාක නිපදවා ගැනීම. පටක රෝපණයෙන් කරන ඉතාමත්ම වැදගත් දෙයක් තමයි දුවේ පුතේ මේ වෛරස් රහිත ශාක සාදා ගන්න. ශාකයකට වෛරසයක් ඇතුළත් වුණොත් පුතාලා දන්නවා එය ශාකය විනාශ කරනවා මිසක් එය ඉවත් කරන්න බෑ. ඒ නිසා තමයි අපි පැල ද්‍රව්‍ය නිෂ්පාදනය කරනකොට වෛරස් තොර ශාක නිපදව ගන්න ඕනේ. එතකොට වෛරස් තොර ශාක නිපදව ගන්නේ අන්වීක්ෂයකින් බලලා විභාජක පටකේ වෙන් කරගෙන. මෙම විභාජක පටකේ ප්‍රමාණය තමයි මිලිමීටර් දසම පහ. මිලිමීටර් දසම පහට අඩු කොටසක තමයි සෑම විටම වෛරසයන් නැත්තේ. ඒකට හේතුව කුමක්ද? ඒකට හේතු හතරක් තියෙනවා. එකක් තමයි මෙම විභාජක පටකය වෛරසයන්ට වඩා වේගයෙන් වැවෙනවා. දෙවෙනි හේතුව තමයි මෙහි සෛල අතර ගනුදෙනුවක් නැහැ. සෛල අතර ගනුදෙනු කරන්නේ කවුද? ප්ලාස්මා ඩෙස්මාටා කියන කුඩා සිදුරු සෛල අතර තියෙන. මෙම විභාජක පටකවල සෛලවල එම සිදුර නැහැ. අනිත් එක තමයි සනාල කලාපය මෙම විභාජක පටකේ දක්වා දිවෙන්නේ නැහැ. ඒ නිසා වෛරස සනාල කලාපෙන් තමයි සෑම තැනටම යන්නේ. එය විභාජක පටකේට එන්නේ නැහැ. ඒ වගේම ඔක්සිනත් නිපදවන්නේ මේ අග්‍රස්ත විභාජකේ. ඔක්සින සාන්ද්‍රණයනුත් යම් කිසි ප්‍රමාණයක සුත්‍ර ජීවීන් හෝ වෛරස නැති කර ගැනීමට උදව් වෙනවා. ඉතින් දැන් ඉවල පුතාල දන්නවා 0.5ක් වෙන ප්‍රමාණයක් මිලිමීටර් 0.5ක් නිකං සාමාන්‍ය ඇසෙන් කපලා වෙන් කරගන්න බෑ. ඒ නිසා මේ අන්වීක්ෂය අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු රෝපණ කාමරය. කවුරුත් ප්‍රිය කරන්නේ මේ කාමරයට ඇවිල්ලා බලන්න. ඇවිල්ලා ටිකක් වෙලා ඉන්න. ඒකට හේතුව තමයි මේ කාමරයේ නොයේකුත් දේවල් තියෙනවා බලන්න. අපි පටකයක් සංස්ථාපනය කරාම අපි ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? ඒකට සුත්‍ර ජීවීන් ආසාදනය වෙලාද කියලා. එහෙම නැත්නම් අපිට හරි දුක හිතෙනවා. ඉතින් අපි ඒව බලන්න මේ කාමරයට යනවා. ඒ වගේම මේ කාමරයේ පැල වැඩිලාද? පැල ගුණනේ වෙලාද? සමහර වෙලාවට මල් පිපෙන්නත් පුළුවන්. පටක රෝපණවල මල් පිපීමත් කරගන්න පුළුවන්. ඒ වගේ දේවලුත් මේ කාමරේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාමරේ තමයි මගේ නම් පටක රෝපණ විද්‍යාගාරයේ ප්‍රියතම කාමරය. එතකොට මෙම කාමරයේ තියෙන තත්ත්ව මොනවද? ආලෝකය ලබා දෙන්න ඕනි. ලක්ස් වලින් ගත්තොත්
ලක්ස් 1000 සිට 2500 දක්වා. හැබැයි මෙම ආලෝකය ඉතාමත්ම පොඩි ප්‍රමාණයක්. දැන් හිරු එළිය ලක්ස් වලින් ගත්තොත් 140,000ක්. ඉතින් බලන්න දුවලා පුතාලා මේ කොච්චර පොඩි ආලෝක ප්‍රමාණයක්ද. ඒ නිසාම තමයි මෙම පටකයන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි. ඒ වගේම ආර්ද්‍රතාවය අපි අඩු කරන්න ඕනේ. ආර්ද්‍රතාවය අඩු කරන්න හේතුව තමයි ශුද්‍ර ජීවීන් මේ අවට ඉන්න පුළුවන් අපේ පටකයන්ට යන්නේ නැතුව එළියට වෙලා ඉන්න පුළුවන්. එතකොට ශුද්‍ර ජීවී වැඩි වෙන්නේ ආර්ද්‍රතාවය වැඩි වුණොත්. ඒ නිසා අපි ආර්ද්‍රතාවය 50%ක 60%ක ප්‍රමාණයකට තබා ගන්නවා. ඊළඟට උෂ්ණත්වය. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25ත් 27ත් අතර තමයි තබා ගන්නෙ. ඊට වැඩි අඩු වුණොත් පටක ගුණනේ වෙන්නේ නැහැ. වැඩි වුණොත් මෙම පැලවලට අංකුරවලට උෂ්ණත්වය දරා ගන්න බැරුව ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාවය අඩු වෙලා කහපාට වෙලා සමහරට මැරිලා යන්නත් පුළුවන්. ඒ විදිහට දිගටම තත්වය තිබුණොත් දැන් දුවලා පුතාලට තේරෙනවා මේ කාමර හතර ගැන. ඊළඟට අපි බලමු ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියක් අපි මේ ශුද්‍ර ජීවි නැති කර ගැනීමේ ක්‍රියාවලිය. අපේ පටක රෝපණ විද්‍යාගාරවල තිබියම යුතුයි. එතකොට අපි මොනවද මේ ලෙස ජීවාණුහරණය කරගන්නේ? භාවිතා කරන පූර්වකය. ඒක මම විස්තර ඇතුව කියන්නම්. ඊළඟට භාවිතා කරන උපකරණ මෙවලා අපි භාවිතා කරනවා අඬු පිහි සමහර විට කතුරු ඒ වගේ දේවල් වලට කියන මෙවලම් කියලා. ඒවත් ජීවාණුහරණය කරන්න ඕනි. ඒ ගැන කතා කරා. ඊළඟට පෝෂක මාධ්‍ය ජීවාණුහරණය කරන්න ඕනි. අනවරත ප්‍රවාහ කුටීරය ලැමිනා ෆ්ලෝ එක ජීවාණුහරණය කරන්න ඕනි. පටක රෝපණාගාරයම මුළු පටක රෝපණාගාරයම විටින් විට ජීවාණුහරණය කරන්න ඕනි. ඒ වගේ තමයි මේ වැඩ කරන අයගේ දෑත්. දෑත් වල තමයි වැඩිම විෂ බීජ තියෙන්නේ. ඒක හැම තිස්සෙම අපි ඒ පටක රෝපණයන් කරගෙන යනකොට විශේෂයෙන්ම අත් දෙක පිරිසිදු කරන්න ඕනි ඇල්කොහොල් මගින්. ඊළඟට අවසාන ලෙස අපි සියලුම ශාක ලබාගත් ශාක බාහිර පරිසරයට පුහුණු කරනවා. ඒ අවස්ථාවේදී අපි යොදා ගන්නා මාධ්‍යත් පටක රෝපණය කරලා ගන්න පැල හිටවන්න නම් අපේ ශුද්‍ර ජීවීන්ගෙන් තොර විය යුතුයි. දැන් බලමු ඒ එක එක ජීවාණුහරණ අවස්ථා. පෝෂක මාධ්‍ය ජීවාණුහරණය කරන්නේ පීඩන තාපකය, පීඩන උඳුන කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා ඕටෝක්ලේව් එක කියලා. එතකොට එහි උෂ්ණත්වය අංශක 121යි. පීඩනය කිලෝ පැස්කල් 106යි. කාලය මිනිත්තු 15 30 අතර. දැන් මිනිත්තු 15 ලබා දෙන්නේ අපේ භාජනවල තිබෙන මාධ්‍යයේ පරිමාව මිලි ලීටර 500ට අඩු නම්. මිලි ලීටර 500ට අඩු එක භාජනයක්. භාජන 10ක් 15ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එක භාජනයක තියෙන්නේ මිලි ලීටර 500ට අඩු නම් එයට අපි දෙන්නේ ජීවාණුහරණ කාලය විනාඩි 15යි. එක භාජනයක පරිමාව දමා තිබෙන මාධ්‍යයේ පරිමාව භාජනයේ පරිමාව නෙමෙයි දමා තිබෙන මාධ්‍යයේ පරිමාව මිලි ලීටර් 500ට වැඩි නම් අපේ ඒ ජීවාණුහරණ කාලය වැඩි කරන්න ඕනි. එතකොට ඒක 500 සිට 1000 දක්වා නම් විනාඩි 30ක්. 1000 සිට 1500 දක්වා නම් විනාඩි 45ක්. ඊට වැඩි වුණොත් ඒ විදිහට වැඩි කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට වීදුරු භාණ්ඩ සහ අනිකුත් උපකරණ. වීදුරු භාණ්ඩ කියන්නේ අපිට සමහර රට ජෑම් බෝතල් වගේ දේවලුත් ජීවාණුහරණය කර ගන්න වෙනවා. ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ විදුලි උඳුනක්. ඒ අවස්ථාවේදී විවෘත වෙච්ච ප්‍රදේශ අපි කියනවා බෝතල් කට කියලා. ඒ බෝතල් කට ආවරණය කරන්න ඕනේ ඇලුමිනියම් පත්‍රවලින්. ඒ වගේම ලෝහ උපකරණ. ඒ කියන්නේ අපි භාවිතා කරන මෙවලම් ඒවත් එක්කෝ ඇලුමිනියම් පෙට්ටියක එහෙම නැත්නම් ඇලුමිනියම් පත්‍රවලින් සම්පූර්ණයෙන් ඔතලා මේ ජීවාණුහරණය කරගන්නේ විදුලි උඳුනේ උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 150ත් 170ත් අතර පැයක් හෝ එකහමාරක් කාලය ලබා දීලා. ඊළඟට අනවරත ප්‍රවාහ කුටීරයේ ජීවාණුහරණය කරන්නේ. මෙම කුටීරය අපි ක්‍රියා නොකරන අවස්ථාවේදී එහි තියෙන සාමාන්‍ය වාතය. යුවළ පුතාලා දන්නවා සාමාන්‍ය වාතයේ ශුද්‍ර ජීවීන් තියෙනවා. සෑම දූවිල්ල අංශුවකම වාගේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. එතකොට ඒ රැඳිලා තියෙන වාතය අපිට ඉවත් කරගන්න ඕනි. ඒ නිසා අපි කරන්නේ මෙම කුටීරය ක්‍රියාත්මක කරලා 70% ඇල්කොහොල් වලින් සෝදලා නෙමෙයි ඇත්තටම අපි කරන්නේ ස්ප්‍රේ කරලා පියදමනවා. සේදීම කියන්නේ ඒක තමයි ස්ප්‍රේ කරලා පියදමනවා. ඒ පියදමලා මිනිත්තු 20ක් අපි කිසිම වැඩක් කරන්නේ නැතුව මෙම අනවරත ප්‍රවාහය දිගටම යන විදිහට විනාඩි 20ක් තියෙනවා. ඊට පස්සේ තමයි අපි වැඩ පටන් ගන්නෙ. ඊළඟට ඒ ඇතුලේ බන්සන් 1000කයක් දැල්වා තියන්න පුළුවන්. දැල්වා තියන්න ඕනි අපි වැඩ කරන වෙලාවට ඒ දැල්ව ගන්න ඕනි. ඒ මොකද ක්‍රම අපි රෝපණය කරනකොට විටින් විට අපේ මෙවලම් එම බන්සන් 1000කෙන් දාහනය කරගන්න ඕනි. ඊළඟට රෝපණ ද්‍රව්‍ය ජීවාණුහරණය කරන ගැන මම කතා කරනවා මෙම වටක රෝපණ ක්‍රියාවලියේදී. ඊළඟට රෝපණ කාමරයේ ඇතුළු රසායනික ජීවන් රෝපණ කාමරය තමයි අති විශේෂ කාමරය. එය ඉතාමත්ම පිරිසිදුව තිබෙන්න ඕනි. දිනපතා පිරිසිදු කරලා මොප් කිරීම කරන්න ඕනි. ඒ වගේම මුළු රසායනාගාරයේම මුළු විද්‍යාගාරයේම සතියකට වරක් ශුද්‍ර ජීවිනාශක ද්‍රව්‍ය යොදලා ජීවාණුහරණය කරන්න ඕනි. බිම සහ බිත්ති දෙකම ඊට පස්සේ මාසයකට වරක් විරංජක ද්‍රාවණේ ක්ලෝරොක්ස් කියන විරංජක ද්‍රාවණේ තමයි අපි භාවිත කරන්නේ. එයින් මුළු රසායනාගාරයේම පිරිසිදු කරන්න අවශ්‍යයි. ඊළඟට මෙම අපි කිව්වා පටක රෝපණය අවසන් වුණ පසු බාහිර පරිසරයට පුහුණු කරන්න ඕනි. ඒ අවස්ථාවේදී යොදා ගන්න මාධ්‍යත් ජීවාණුහරණය කරගන්න ඕනි. ඒ ජීවාණුහරණය කරන්නේ විදුලි මුඳුනකින්. ඒ සඳහා අපි ගන්න කුඩා ගල් කැට, කොහුබත් සහ වැලි. මේවා වෙන වෙනම ජීවාණුහරණය කරලා තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් බලමු ශුද්‍ර ජීවි ක්‍රියාවලිය කුමක්ද කියලා. ශුද්‍ර ජීවි ක්‍රියාවලිය කොටස් පහකින් යුක්තයි. දැන් දුවල පුතාලට මතක තියාගන්න පුළුවන් කොටස් පහ. ඇඟිලි පහ වගේ. ඇඟිලි පහයි. මුලින්ම මෞෂාක තෝරා ගැනීම, පූර්වක සංස්ථාපනය, ගුණන අවධිය, මුල් ඇද්දවීම, ඊළඟට පැල බාහිර පරිසරයට පුරුදු කිරීම. දැන් මේ මෙම චක්‍රයෙන් පෙන්වන්නේ එයයි. මේ පූර්වකය ලබා ගන්නා අංකුර නැත්නම් පත්‍ර මෙම ගුණනය ඉස්සෙල්ලා මේ පත්‍ර හොඳින් සංස්ථාපනය කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ගුණනයට භාජනය කරන්නේ. එතකොට ගුණන වාර කීපයක් ගත වෙනවා. ඒකට අපි කියන උපරෝපණ කියලා. ඒ ගුණන වාර කීපෙන් පසු මුල් ඇදීම සඳහා අපි එය යොමු කරනවා. ඊට පස්සේ බාහිර පරිසරයට හුරු කරනවා. දැන් පුතාලට මතකයිනේ ශුද්‍ර ප්‍රචාරණ ක්‍රියාවලියේ කොටස් පහයි. අපි බලමු මේ එක එක කොටස කෙරෙන්නේ කොහොමද කියලා. මුලින්ම මෞෂාකය තෝරා ගැනීම සහ නඩත්තුව. මෞෂාකය තෝරා ගන්න ඕනි විශේෂයෙන්ම ඉල්ලුමට අනුව. මොකද්ද ඉල්ලුම කියන්නේ? දැන් අපි කෙසෙල් ගමු. කෙසෙල් අපිට විකුණන්න පුළුවන් කුමන කෙසෙල් වර්ගයේද වැඩිපුරම? කෝලි කුට්ටුද, රතම්බලාද, ඇම්බන්ද, සීනි කෙහෙල්ද? එහෙම බලලා ඒ විකුණන්න පුළුවන් දේ තමයි ගොවිය වගා කරන්නේ. එතකොට අපි ගොවියන්ට තමයි පැල ද්‍රව්‍ය දෙන්නේ. පටක රෝපණයෙන් නිපදවන පැල ද්‍රව්‍ය තමයි
ගොවියන් ඒ විදිහට වගා කරන්නේ. එතකොට පටකරෝපණය නිපදවන පැලද්‍රව්‍ය ගොඩක් විකුණ ගන්න පුළුවන් වෙන්නේ මේ ගොවීන්ගේ ඉල්ලුමට හරියන වර්ගය දුන්නොත් විතරයි. එතකොට අපි ඒක ඉතාමත් වැදගත්. ඉල්ලුමට අනුව සුදුසු භෝගය තෝරා ගන්න ඕනි. ඊළඟට දෙවනියට අපි බලන වැදගත්ම දේ තමයි මෙම පූර්වක ගන්නා මව්පැල. අපි පූර්වක ගන්න මව්පැල නිරෝගීද කියලා. කොහොමද නිරෝගීද කියලා දැනගන්නේ? ඔව් ඒ ඉතා හොඳින් වර්ධනය වෙන්න ඕනි. ඒ ශාකයට ආවේණික පැහැය තියෙන්න ඕනි. ශාකයට ආවේණික පැහැය නැත්තම් අපි හිතන්නේ මෙය ඌනතා රෝගයකින් පෙළෙනවා. එහෙම දේවල් අපි මවශාක වශයෙන් ගන්නේ නැහැ. ඊළඟට රෝග සහ පලිබෝධ. අපිට පේන්නේ නැති රෝග සහ පලිබෝධ තියෙන්න පුළුවන්. සමහර රෝග පලිබෝධ කඳ ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිප්ස් නැමැති කෘමියන් ජීවත් වෙන්නේ අපිචර්ම යට. බිත්තර දමන්නේ අපිචර්මයේ යට. එතකොට අපිට නොපෙනී පටක රෝපණය කරාම ඉතා විශාල සංඛ්‍යාවක් මෙම ත්‍රිප්ස් කෘමීන් පටක රෝපණ ඇතුලේ ඉන්න පුළුවන්. ඉතින් මේවා ගැන පරිස්සම් වෙන්න ඕනි මෞෂාක තෝරා ගැනීමේදී. එතකොට දැන් දුවල පුතාල බලන්න මේ පැලේ ලස්සනයි නේද? ඒ වගේම හොඳ ගුණාත්මයක් තියෙනවා, හොඳ නිරෝගී භාවයක් තියෙනවා. මම මේ උදාහරණයක් වශයෙන් පෙන්නුවේ ආවේණික වර්ණය පැහැය තියෙන්න ඕනි. එතකොට තවත් දෙයක් කියන්න ඕනි. මෙම මෞෂාකයේ වැරදියට තෝරගත්තොත් අපිට ආපසු යන්න බෑ. මොකද අපි දන්නෙම නෑ අපි විශාල සංඛ්‍යාවක් පැල නිපදවගෙන ඉන්නේ. එතකොට මෞෂාකයේ තෝරා ගැනීම වැරදුනොත් අපිට අර කිසිම පැලයක් වෙළඳාම් කරගන්න බැරුව යනවා. ඒකයි අපිට ආපස්සට යන්න බෑ කියන්නේ. ඒ වගේම මෙම ශාක තෝරාගත්තට පස්සේ නඩත්තු කරගන්න ඕනි. දැන් දුවල පුතාල දන්නව නේද ආතතිය? විභාගේ ලං වෙනකොට ආතතිය වැඩි. ඒ වගේම තමයි ශාකවලටත්. දුවල පුතාල හිතනවා ඇති ශාකවලට නම් මොන ආතතියද කියලා. එහෙම නෑ, ඒගොල්ලන්ටත් තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා ආතති දෙකක්. ජෛව ආතතිය සහ අජෛව ආතතිය. ජෛව ආතතිය වෙන්නේ මොකක් හරි රෝගයක් හරි පලිබෝධයක් හරි මෙම ශාකයන්ට පැමුණුනොත්. එතකොට එම ශාකයේ වර්ධනය අඩාල වෙනවා. අජෛව කියන්නේ ජලය මදි නම් ශාකයට වැඩෙන්න අමාරුයි. උෂ්ණත්වය වැඩි නම් හරි අඩු නම් හරි ඒත් ශාකයට වැඩෙන්න අපහසුයි. හිරුවෙලිය අධික හිරුවෙලිය තිබුණොත් හිරුවෙලිය අඩුවෙන් අවශ්‍ය පැලවලට එයට ආතතියක්. හිරුවෙලිය හොඳින් නොතිබුණත් ශාකයට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. ඒකත් ආතතියක් බවට පත් වෙනවා. ඒක ඊළඟට තියෙනවා කාෂ්ඨක ශාක. තාල දන්නවා කාෂ්ඨක ශාක කියන්නේ දණ්ඩක් සහිත ශාක. ඒ ශාක කප්පාදු කරාට පස්සේ එන අංකුර තමයි අපි පටක රෝපණයට ගන්න. ඒ ඉතා සාර්ථකයි. ඒ නිසා කාෂ්ඨක ශාක කප්පාදු කිරීමකුත් මේ මෞෂාක නඩත්වයේදී අවශ්‍යයි. දැන් අපි බලමු පටක රෝපණයේ තවත් විශේෂිත දෙයක් තමයි මෙම කෘතිම මාධ්‍ය. කෘතිම මාධ්‍ය සාදාගන්නේ කොහොමද කියලා. කෘතිම මාධ්‍යයේ කොටස් දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය නොවන නමුත් කාර්ය අනු අවශ්‍ය ද්‍රව්‍ය. එතකොට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බලමු. ජලය, අධිමාත්‍ර සහ අංශුමාත්‍ර ද්‍රව්‍ය, විටමින සීනි. දැන් දුවල පුතාල දන්නවා ජලයයි අධිමාත්‍ර සහ අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය දෙකම ඕනෑම ශාකයකට අවශ්‍යයි. ඕනෑම ශාකයකට අපි ලබා දෙනවා. ඉතින් ඒ දෙක මතක තියාගන්න ලේසි. ඊළඟට මතක තියාගන්න පටක රෝපණය කියන්නේ විශේෂ දෙයක්. ඉතින් විශේෂ දෙයකට විශේෂ දේවල් දෙන්න ඕනි. මොනවද ඒ විශේෂ දේවල්? විටමින සහ සීනි. දැන් මතකයිනේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හතර. ජලය, අධිමාත්‍ර සහ අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය, ඒ වගේම විටමින සහ සීනි. දැන් ඊළඟට අපි අවස්ථාව අනුව, ඒ කියන්නේ ගුණණය ඉතා වැඩියෙන් කරගන්න ඕන නම් හෝමෝන දෙනවා, ඇමයිනෝ අම්ල දෙනවා. ස්වාභාවික නිස්සාරණ සමහර විට සමහරු අත්හදා බලලා සොයාගෙන තියෙනවා කුරුම්බ වතුර, කෙසෙල් ගෙඩිවල පෙති,
තක්කාලි වගේ දේවල් වලින් පටක රෝපණය හොඳින් සිද්ධ වෙනවා කියලා. ඒ වගේ ඒවත් අවශ්‍ය නම් දෙනවා. ජෙලිකාරක. දැන් දුවල පුතාල හිතයි ඇයි හැම මාධ්‍යයක්ම අපිට පේන්නේ ජෙලි එකකනේ. නැහැ සමහර මාධ්‍ය තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා උණ වගාව මම පෙන්නන්නම්. ඒ උණ වගාවේදී උණ ශාකය දිගටම කරගෙන යන්නේ ගුණනේ කරගෙන යන්නේ ද්‍රව මාධ්‍යය. එතකොට ඒ ද්‍රව මාධ්‍යය තමයි ජෙල් රහිත මාධ්‍ය. ඒක රහිත මාධ්‍ය. එතකොට ඒ අත්‍යවශ්‍ය නැහැ. එතකොට මෙම හෝමෝන අත්‍යවශ්‍ය නැති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි හෝමෝන දෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේවා අත්‍යවශ්‍ය විදියට ලැයිස්තුගත කරලා නැත්තේ. එතකොට අවශ්‍යතාවයේ අනුව පමණයි අපි මෙම හෝමෝන යොදන්නේ. ඊළඟට මෙම මාධ්‍යයන් ගැන කිව්වොත් මේ මාධ්‍ය පවුඩර් විදියට ගන්න තියෙනවා වෙළඳ පොලේ. ප්‍රධානම මාධ්‍ය පටක රෝපණයන්නේ 90%ක් පමණ යොදා ගන්න මාධ්‍ය තමයි මුරශීගේ ස්කූජ් මාධ්‍ය MS මාධ්‍ය. ඊළඟට තියෙනවා LS මාධ්‍ය Lensmeyer ස්කූජ් මේ ස්කූජ් තමයි. ගැම්බෝ 5 මාධ්‍ය, වයිට් මාධ්‍ය, N6 මාධ්‍ය. N6 මාධ්‍ය කියලා කියන්නේ පරාග සහ පරාගධානි රෝපණය කරගන්න මාධ්‍ය. එතකොට MS මාධ්‍ය තමයි ඉතාමත්ම සුලභව භාවිතා වන්නේ. එතකොට අපිට මේ MS මාධ්‍ය හෝ කිසි ඕනෑම මාධ්‍ය අපිට පුළුවන් ඒවායේ රසායනික ද්‍රව්‍ය වෙන වෙනම අරගෙන සාන්ද්‍ර ද්‍රාවණ සාදාගෙන ඒවා මාධ්‍ය විදියට පාවිච්චි කරන්න. එතකොට MS මාධ්‍ය ගත්තොත් ඒ රසායනික ද්‍රව්‍ය සාන්ද්‍ර ද්‍රාවණ ලෙස හදා ගන්න රසායනික ද්‍රව්‍ය 18ක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි ගණනය කරලා අවශ්‍ය ප්‍රමාණය අරගෙන මාධ්‍ය සාදා ගන්න. මේ වීඩියෝ පටයෙන් ඔබට දකින්ට ලැබෙන්නේ මාධ්‍ය සාදා ගන්න. මුලින්ම අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ MS මාධ්‍ය පවුඩර් විදියට ගන්න තියෙනවා. ඒ අරගෙන අවශ්‍ය ප්‍රමාණය කිරාගෙන එයට ජලය එකතු කරලා වේගයෙන් චලනය වෙන්න චුම්බක චලනයේ මත චලකයේ මත තබනවා. එතකොට එය ඉතා හොඳින් ද්‍රාවණයක් බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී අපිට සීනිත් මාධ්‍යයට එකතු කරන්න පුළුවන්. එයත් ඉතා හොඳින් චලනය කරගෙන දිය කරගන්න ඕනි. ඉන් පස්සුව හෝමෝන වර්ධක යාමක යොදා ගන්න පුළුවන්. වර්ධක යාමක වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ගුණන අවධියේදී සහ මුල් ඇද්දවීමේ අවධියේදී. ඒ අවස්ථාවේදී වැඩියෙන්ම යොදන වර්ධක යාමකය තමයි බෙන්සයිල් ඇමයිනෝ පියුරින් ගුණනය සඳහා. මුල් ඇද්දවීම සඳහා අපි යොදාගන්නේ ඔක්සින. අපිට පුළුවන් ඉන්ඩෝල් ඇසිටික් අම්ලය සහ ඉන්ඩෝල් බියුට්‍රික් අම්ලය, නැප්තලීන් ඇසිටික් අම්ලය, ඒ වගේම 2-4 ඩයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් අම්ලය කියන ඔක්සින පටක රෝපණය සඳහා භාවිතා කරන්න. ඩයික්ලෝරෝ ෆිනොක්සි ඇසිටික් අම්ලය භාවිතා කරන්නේ කැලසයන් සාදා ගැනීම සඳහා. එතකොට මෙම මාධ්‍ය pH අගයත් ඉතා වැදගත්. දැන් මේ කරන්නේ pH අගය සොයා බැලීම සහ එය නියමිත ප්‍රමාණයට හරිගස්සා ගැනීම. එතකොට pH අගය තියෙන්න ඕනි 5.5 සිට 6 දක්වා. සාමාන්‍යයෙන් 5.8ක් තමයි අපි මාධ්‍යයක pH අගය තබා ගන්නෙ. දැන් මෙම මාධ්‍ය සාදාගෙන අවසන්. දැන් ඒ භාජන වලට වත් කරා. ඊට පස්සේ අපි පීඩක උඳුනට යොමු කරනවා. පීඩක උඳුනේදී මම කලිනුත් කිව්වා මාධ්‍ය භාජනයේ තිබෙන මිලිලීටර් ප්‍රමාණය 500ට අඩු නම්
අපි පීඩ කුඳුනේ තියන්නේ විනාඩි 15යි. දැන් ඒ පීඩ කුඳුනෙන් අරගෙන ඇවිල්ලා පටක රෝපණය සිද්ධ කරනවා. දැන් අපි බලමු පූර්වක සංස්ථාපනය කරන්නේ කොහොමද කියලා. දැන් අපි මුලින් කිව්වා අවශ්‍ය මෞෂාකය තෝරා ගන්න ඕනි. ඒ තෝරා ගත්තාම ගෙනෙන කොටස් ගෙනවිත් අපි පිරිසිදු කරගන්නා කාමරයට ගෙනෙනවා. ඊට පස්සේ අනවශ්‍ය කොටස් කපා ඉවත් කරනවා. අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ අපි ගන්නේ අංකුරයක් නම් අංකුරයෙන් අංකුරය කපා තබා ගන්නවා. ඊළඟට ඒව සබන් දාලා හොඳින් සෝදනවා. සබන් දාලා සෝදුවට පස්සේ අවශ්‍ය නම්, සමහර විට පත්‍රවලට නම් මේ අවශ්‍ය නැහැ, අංකුරයට නම් ගලා යන ජලයේ පැය භාගයක් පමණ සේදෙන්ට හරින්න ඕනි. ඊළඟට රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම අපි පාවිච්චි කරන්නේ ක්ලෝරොක්ස්, 10% ක්ලෝරොක්ස් වලින් දෙවරක් සෝදනවා මෙම පූර්වකයන්. ඊට පස්සේ අනවරත ප්‍රවාහ කැබිනට්ටුවේදී ජීවාණු හරිත ජලයෙන් සෝදලා ඊට පස්සේ අපිට පේනවා අර විවෘත වුණු කොටස් පිලිස්සෙලා තියෙනවා. එම කොටස් කපලා ඉවත් කරලා අංකුරයට ඉතාම කිට්ටුවෙන් කපලා තමයි අපි මෙම පූර්වකයන් රෝපණයට යොදා ගන්නේ. දැන් මේ තියෙන්නේ කෙසෙල් ශාකයේ කඩුපත් මොරෙයන් යොදා ගන්න විදිය. ඒ විදිහට කපලා මේ ඉතා කුඩා කොටසක් විදිහට කපාගෙන මේ කොටස තමයි ජීවාණුහරණය කරන්නේ. ජීවාණුහරණයෙන් පස්සේ තමයි මේ කොටස රෝපණ මාධ්‍යයට ඇතුළත් කරන්නේ. මේ තියෙන අන්නාසි ශාකයේ. අන්නාසි ශාකයේ කෙළවරේ තියෙන අග්‍රස්ත කොටස තමයි අපි ලබාගෙන ඒ පත්‍ර ඔක්කොම ඉවත් කරලා ඊට පස්සේ ජීවාණුහරණය කළ මේ විදිහට කුඩා කොටස් වලට කපාගෙන රෝපණයට යොමු කරනවා. ඊට පස්සේ ගුණන අවධිය. ඊට ඉස්සෙල්ලා මම දුවල පුතාලට පෙන්වන්නම් රෝපණයක් සදාගෙන කොහොමද ඒකෙන් මුලින්ම ශාකයක් ඇති වෙන්නේ කියලා. මේ තියෙන්නේ මව් ශාකය. මව් ශාකයෙන් ආපු අංකුරයක්. දැන් අපි මේ සඳහා පත්‍ර ගන්නවත් කියලා මම කිව්වා. දැන් දුවල පුතාලට පේනවා මෙම ශාක පත්‍රය තියෙනවා උඩ. ඒ ශාක පත්‍රයෙන් කුඩා කැලසයන් ඇවිල්ලා තියෙනවා. මේ කුඩා කැලසයන්ගෙන් එනවා මුල් එන්නත් පුළුවන් අංකුරත් මෙතන ඇවිල්ලා තියෙනවා. මේ ලා කහ පාටට ඇවිල්ලා තියෙන්නේ අංකුරයන්. දැන් මේ විදිහට තමයි පටක රෝපණය ගුණන අවධියට අපි යොදා ගන්නෙ. ඒ ගුණන අවධියට යොදා ගන්නෙ හැම විටම මුලින්ම සංස්ථාපන අවධියෙන් ලබාගත් අංකුරයක්. එතකොට ගුණන අවධියේදී මම කලිනුත් කිව්වා බෙන්සයිලමයින පියුරින් යොදා ගන්නවා. එය 0.5 වැනි මිලිග්‍රෑම් ලීටරයට මිලිග්‍රෑම් 0.5 වැනි ඉතා කුඩා ප්‍රමාණයක් හෝ මිලිග්‍රෑම් පර් ලීටර් 15ක් ලීටරයට මිලිග්‍රෑම් 15ක් වැනි ප්‍රමාණයක් වගේ යොදා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ගුණන අවධියේ තියෙන ඇන්තූරියම් ශාක. එයට යොදාගන්නේ ලීටරයට මිලිග්‍රෑම් 0.5ක් වගේ කුඩා ප්‍රමාණයක්. ඒ වගේම අපිට අවශ්‍ය නම් ඔක්සින වර්ගත් මේ අවස්ථාවේදී යොදා ගන්න පුළුවන්. නමුත් ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ලීටරයට මිලිග්‍රෑම් 0.01ක් හෝ 1ක්. එකට වැඩිය අඩුවෙන් තමයි යොදා ගන්නෙ. දැන් මේ වීඩියෝ දර්ශනයෙන් පෙන්වන්නේ ඒ විදිහට ගුණන අවධියේ තිබෙන ශාක උපරෝපණය කරන ආකාරය. එෙහිදී අවශ්‍ය කරන මෙවලම් මෙතනින් පෙන්නුම් කරලා තියෙනවා. ඔබලාට පේනවා අඬු සහ පී වර්ග. මෙම උපකරණ කොටස් දෙක දෙක තියෙන්න ඕනි. ඊළඟ අවස්ථාව තමයි මුල් ඇද්දවීම. මුල් ඇද්දවීමත් ඉතාමත්ම වැදගත් අවස්ථාවක්.
මොකද ගුණනීය අවස්ථාවේදී ශාකය කුඩායි එකට එකතු වෙලා කොළ පුරුක් ඊටාම කුඩායි කොළ ඊටාම කුඩායි නමුත් මුල් ඇද්ද වෙන අවස්ථාවට පත් කරාම ඒ අවධියේදී ශාක වැඩෙන්න පටන් ගන්නවා පත්‍ර විශාල වෙනවා පුරුක් ඇදිලා සාමාන්‍ය ප්‍රමාණයට වගේ එනවා ඒ සඳහා සමහර අවස්ථාවල දැන් මම පුතාලට දුවලට ආපහු පෙන්නන්නම් මෙම මේ තියෙන්නේ උඩ වැඩියා ශාකය පුතාලට දුවලට පේනවා ඇති සමහරලාට මුලුත් තියෙනවා එතකොට අපිට පුළුවන් ඒ මුල් තිබුණට එහෙම අපි අත්හරින්නේ නැහැ මුල් තිබුණයි කියලා කෙලින්ම අපි එළියට නිරාවරණය කරන්නේ නැහැ ඒ මුලුත් තියෙන ඒවා වුණත් මුල් ඇද්දවීමේ මාධ්‍යයට යොදනවා දැන් මේ ඇන්තූරියම් පැලේ මුල් තියෙනවා ඒ මුල් තිබුණට අපි මුල් ඇද්දවීමේ මාධ්‍යයටත් එය යොදා ගන්නවා ඊළඟට අපිට පුළුවන් මෙම මාධ්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඊට හේතුව තමයි සයිටෝකයිනින් කිසිම වෙලාවක අඩංගු කරන්නේ නැහැ. එහෙම වුණොත් මුල් ඇද්දවීම ප්‍රමාද වෙනවා නැතුව යනවා. ඒ වගේම තමයි සීනි ප්‍රමාණය වැඩි කිරීම. සීනි ප්‍රමාණය වැඩි කරනවා කියන්නේ මෙම ශාකයට අපි සාමාන්‍යයෙන් ලබා දෙන පටක රෝපණයට සීනි ලීටරයට ග්‍රෑම් 30ක්. නමුත් මුල් ඇද්දවීමේ අවස්ථාවේදී ලීටරයට ග්‍රෑම් 40ක් හෝ 50ක් ලබා දෙනවා. ඒ අවස්ථාවේදී ශාකය ඉතා ශක්තිමත් ශාකයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අවශ්‍ය නම් සයිටෝකයිනින් වැඩිපුර තියෙනවා නම් ගුණන අවධියේදී ඒවා ඉතා ඉක්මනින් ඉවත් කර ගන්න අවශ්‍ය නම් අපි මාධ්‍යයට සක්‍රිය අඟුරුත් භාවිත කරනවා. එතකොට මේ විදියට උපරෝපණ දෙකක් පමණ ගියාම පැලය බාහිර පරිසරයට පුරුදු වෙන්න පහසු පැලයක් බවට පත් වෙනවා. ඊළඟ අවස්ථාව තමයි බාහිර පරිසරයට පැල පුහුණු කිරීම. දැන් දුවල පුතාලට පේනවා ඇති මෙතන එක්තරා බඳුනක් තියෙනවා. ඒ බඳුන තමයි අපි මුලින්ම සාදාගන්නේ මේ පැල නිරාවරණය කිරීම සඳහා. මෙම බඳුන සාදාගන්නේ මුලින්ම ගල් කැට ස්තරයක් දාන මේවා සියල්ලම ජීවාණුහරණය කරලා තියෙන්න ඕනේ. දුවල පුතාලට මම මුලින් පෙන්නුවා ඒ ගැන. ඊට පස්සේ කොහොබත් ස්තරයක් යොදනවා. ඒ කොහොබත් ස්තරය මත වැලි ස්තරයක් යොදනවා. ඒ වැලි ස්තරය කොහොබත් ස්තරයට වැඩිය දෙගුණයක් පරිමාවෙන් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ මෙම වැලි ස්තරය මත තමයි අපි රෝපණය කරගත් ශාක ඉතා කිට්ටුවෙන් ප්‍රරෝහණය කරගන්නේ. එතකොට මෙම රෝපණය කරගත්ත ශාක බඳුනෙන් එළියට අරගෙන ඒගා පිස දාන්න ඕනි. ඒගා ඉවත් කිරීමක් කරන්න ඕනි. බොහෝ අවස්ථාවල ඒගා තිබුණොත් ඒගාය තවමත් තියෙන සීනි නිසා ශුද්‍ර ජීවීන් ආසාදන වෙන්න පුළුවන්. ඒව පිස දැමීම හෝ ඉතාමත්ම අඩු උෂ්ණත්ව වතුරෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 40ක පමණ උෂ්ණත්ව වතුරෙන් සෝදා ඒ ගැටික ඉවත් කරගන්න ඕනි. ඊට පස්සේ මෙම භාජනයේ ප්‍රරෝහණය කරනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මුලින්ම මෙම පැල වසා තබන්න ඕනි. එයට හේතුව දුවල පුතාල දන්නවද? මොකද මෙම ශාක තියෙන්නේ ආර්ද්‍රතාවය ඉතාමත්ම වැඩි අවස්ථාවක. දැන් දුවල පුතාලට මම පෙන්නන්නම් මෙම භාජනයේ තියෙනවා හුඟක් වතුර බිඳු. වතුර බිඳු තියෙනවා කියන්නේ ආර්ද්‍රතාවය 100ට 100යි. ආර්ද්‍රතාවය 100ට 100ක් යටතේ තියෙනකොට කවදාවත් පූටිකා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය අඩුයි. ආලෝකයත් අපි කලිනුත් කතා කරා මෙම ශාකවලට ලැබෙන ආලෝකයත් අඩුයි. ඒ නිසා මේ ශාක තමන්ගේම ආහාර සාදා ගන්න ක්‍රියාවලියට යොමු වෙලා නැහැ. ඒ නිසා අපි ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ආහාර සාදා ගන්න ස්වයංපෝෂී ක්‍රියාවලියට
යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ 100% ආර්ද්‍රතාවය නිසා පටකවල පත්‍ර මත රැඳ තිබෙන ඉටි ස්තරේ ඉතාමත්ම තුනි. ඒ නිසා ශුද්‍ර ජීවී ආසාදන වෙන්න පුළුවන් ශාක වියලී යන්න පුළුවන්. එතකොට මේසේ වසා තිබීමෙන් 100% ආර්ද්‍රතාවය අපි මෙතන ඇති කරනවා. නමුත් රාත්‍රී කාලයේදී කොමත් පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි නිසා අපිට මෙම ආවරණ ඉවත් කරන්න පුළුවන්. නමුත් සති 3කින් 4කින් දහවල් කාලයේ 4කින් පසු දහවල් කාලයටත් මෙම ආවරණය ඉවත් කරලා තබන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ කාලේ වෙනකොට අපිට පේනවා කුඩා පත්‍ර වර්ධනය වීමක්. ඒ අවස්ථාවේදී සෙමෙන් මුදා හරින ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා slow releasing fertilizer osmocot වගේ දෙයක් අපිට මෙම මාධ්‍යයට යොදාගෙන ඒ පැලේ වර්ධනය උනන්දු කිරීමක් කරන්න පුළුවන්. දැන් මෙම වීඩියෝ දර්ශනයනුත් පෙන්වන්නේ මෙම ශාක බාහිර පරිසරයට පුරුදු කිරීම. දැන් ඔබලාට පේනවා මොනතරම් හොඳ මුල් පද්ධතියක් මෙහි තියෙනවද කියලා. දැන් මෙම ශාක එළියට අරගෙන ඒක විස දානවා. ඊට පස්සේ එය ජීවාණු හරණය කරගත් මෙම මාධ්‍යයට යොදා ගන්නවා. ඒ වගේම තමයි අපිට පුළුවන් මෙහෙම තැටියක් අරගෙන ඒ තැටිය ඉතාමත්ම කිට්ටුවෙන් මෙම පැල තබාගෙන ජීවාණු හරණය කරගත් මාධ්‍යයකට යොමු කරලා විශාල පැල සංඛ්‍යාවක් එකට තැබීමෙනුත් මෙය ඇත්තටම වහන්න ඕනි. ඒ වගේම තමයි කොහොබත් කැටි. මෙම කොහොබත් කැටිත් ඉතාමත්ම හොඳින් පැල බාහිර පරිසරයට පුරුදු කරගන්න පුළුවන් මාධ්‍යයක්. දැන් දුවේ පුතේ අපි කතා කරා පටක රෝපණය කරගන්න අපේ විද්‍යාගාරයේ තියෙන ඕනි කොටස්. ඒ වගේම අපි කතා කරා මොනවද මේ පටක රෝපණය ක්‍රියාවලියන් කියලා. දැන් අපි බලමු ශුද්‍ර ප්‍රචාරණය. ශුද්‍ර ප්‍රචාරණයේ වාසි. ඇත්තෙම පටක රෝපණය සහ ශුද්‍ර ප්‍රචාරණය කියන දෙක කියන්න ඕනේ. අපි මෙතෙක් කතා කරේ ශුද්‍ර ප්‍රචාරණය. පටක රෝපණයෙන් අපිට පුළුවන් තවත් නොයෙකුත් දේවල් කරන්න. ශාක වැඩි දියුණු කරන්න, ශාක සංරක්ෂණය කරන්න. ඒත් ශුද්‍ර ප්‍රචාරණයටත් එයත් අයිති. එතකොට මෙම ශුද්‍ර ප්‍රචාරණයෙන් අපිට කෙටි කාලයකදී පැල රාශියක් ලබා ගන්න පුළුවන්. ඒක අපි දැක්කා ගුණණය වෙනවා තා ඉක්මනින්. මාසයක් ඇතුළත අපි උපරෝපණය දෙවැනි උපරෝපණයට යොමු කරන්න ඕනි. උණ වගේ ශාකයක් නම් සති දෙකකින් යොමු කරන්න ඕනි. ඉතින් දුවල පුතාලා හිතන්න මාස 6ක් 7ක් යනකොට එක පැලයකින් පැල දහස් ගණනක් නිපදව ගන්න පුළුවන්. වෛරස් වලින් තොර පැල ලබා ගන්න පුළුවන්. මම විස්තර කරා මිලිමීටර් 0.5ට අඩු විභාජක පටකය යොදා ගනිමින් අපිට වෛරස් රහිත පැල සදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මව් ශාකයට සමාන පැල රාශියක් ලබා ගන්න පුළුවන්. දුවල පුතාලා දන්නවද මෙම් පැල වලට කියන සාමාන්‍ය නම? ඔව්, ඒවට කියන්නේ ක්‍රෝණ කියලා. එතකොට ක්‍රෝණයක් කියන්නේ එකම මෞෂාකයකින් වර්ධක ප්‍රචාරණයෙන් බිහි කරගත්ත පැල ගහණයකට. මෙම පැල ගහණය ජානමය අතින් 100% සමානයි. ඒ නිසා ඒවට අපි කියනවා ක්ලෝනයන් කියලා. එතකොට මෙම ක්ලෝනයන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපිට වාණිජව වගා කරලා ආදායමක් ලබා ගන්නත් පුළුවන්. ඊළඟට ජාන සම්පත් සංරක්ෂණය. අපේ පැරණි ශාක වර්ග අපිට ඉතාමත් වටිනවා. ශාක වැඩි දියුණු කිරීම සඳහා ඒවා යොදා ගන්න පුළුවන්. ඒතකොට ඒවත් පටක රෝපණයට යොමු කරලා අඩු උෂ්ණත්වයේදී බොහෝ කල් තියා ගන්න පුළුවන්. ඒකට අපි කියනවා ජාන සම්පත් සංරක්ෂණය කියලා. දැන් හැම දෙයකම වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. දැන් අපි බලමු මොනවද අවාසි කියලා. අවාසි කියලා අපි ගන්නේ මෙම් පටක රෝපණයට. දැන් ඔබලා දැක්කා
අපිට අවශ්‍යයි විද්‍යාගාරයක් නොයෙකුත් උපකරණ අවශ්‍යයි ඒ වගේම ඒවා සඳහා පුහුණුවක් අවශ්‍යයි තාක්ෂණ ශිල්ප ක්‍රම දැනගන්න අවශ්‍යයි මේ සඳහා අධික මුදලක් වැය වෙනවා ඒ වගේම ශිල්පීය නිපුණතාවයේ තියෙන අයබලුන් අපිට අවශ්‍යයි ඒ අය සඳහා වැඩි මුදලක් ගත ගෙවන්න සිද්ධ වෙනවා ඒ වගේම තවත් තියෙන අවාසියක් තමයි අකණ්ඩව දිගටම හැකි තාක් උපරෝපණය කරගෙන ගියොත් අපිට වෙන්නේ මොකද සමහර අවස්ථාවලදී විකෘතීන් ඇති වෙන්න පුළුවන් එහෙම අපු අවස්ථා තියෙනවා ඊට පස්සේ තමයි අපි කියන්නේ උපරෝපණයන් 6කින් නවත්තන්න උපරෝපණයන් 10කින් නවත්තන්න අන්න ඒ වගේ අවාසි තියෙනවා දැන් අපි මේවා ගැන හොඳ දැනුමක් ලබා ගත්තා අපි පොඩ්ඩක් බලමු අපි මොනවාද ලබා ගත්ත දැනුම එතකොට දුවලා පුතාලට මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් අපි දැනගත්ත විද්‍යාගාරයේ තියෙන කොටස් එතකොට විද්‍යාගාරයේ කාමර කීයක් ගැන අපි කතා කරාද කාමර 4යි මොනවද මේ කාමර සෝදා ගැනීමේ කාමරය මාධ්‍ය පිළල කිරීමේ කාමරය මාධ්‍ය තුලට පටක ඇතුල් කිරීමේ කාමරය සහ රෝපණ කාමරය එතකොට ඒ එක් කාමරවල තියෙන උපකරණයන් ගැන දුවල පුතාලට දැන් හොඳ අවබෝධයක් තියෙනවා ඒ වගේම ඒ ඒ උපකරණ වලින් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා වැඩිම උපකරණ තියෙන්නේ මොන කාමරේද මාධ්‍ය සාදා ගන්න කාමරයේ එතකොට ඒ වගේම ශුද්ධ ජීවී ප්‍රචාරණය ගැන අපි කතා කරා සුත්‍රජීවීන් ඉතා අඩුවෙන් තියා ගන්න ඕනි මෙම විද්‍යාගාරයේ ඒ සඳහා ජීවාණු හරණය කරන්න ඕනි නොයෙකුත් විධිවලින් සෑම ජීවාණු හරණ ක්‍රමයක්ම වාගේ යොදාගෙන මෙම විද්‍යාගාරය ජීවා සුත්‍රජීවීන්ගෙන් තොර සුත්‍රජීවී හරණයකින් සෑම අවස්ථාවෙදීම තබා ගන්න ඕනි ඊට පස්සේ අපි කතා කරා ශුද්‍ර ප්‍රචාරක ක්‍රියාවලිය මම කිව්වා ඇඟිලි පහ වගේ අපිට මෙම ක්‍රියාවලි පහක් තියෙනවා දැන් දුවල පුතාලට ගෙදර ඉන්න ගමන් මෙම ක්‍රියාවලි ටික හිතලා බලන්න අපි ඊළඟට බලමු ඒ ගැන ඉතා කෙටියෙන් අපිට කියන්න පුළුවන් පූර්වක සංස්ථාපනය පූර්වක සංස්ථාපනයෙන් ලැබෙන අංකුර ගුණනය ඒ අංකුර වලින් පැල බවට පත් කරගන්න නම් මුල් ඇද්දවීම ඒ පැල එළියට නිරාවරණය කරන්න නම් ඒ කියන්නේ වෙළඳාමක් සඳහා යෙදෙන්න නම් ඒ පැල බාහිර පරිසරයට ඔරොත්තු දෙන්න ඕනි ඒ සඳහා යොමු කිරීම දැන් ඔබලා සියල්ලටම මේ ගැන හොඳ දැනුමක් ලැබෙන්න ඇති ඒ වගේම ඉදිරියේදීත් අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ඔබ සියල්ලන්ටම මේ සඳහා සියලු දේවල්ම සකසා දුන්න සියල්ලන්ටම මේ දූ දරුවන්ට ස්තුතියි ඔබලාට තා යහපත් අනාගතයක් වේවා ස්තුතියි